ක්‍රිස්තුමන්තල ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අදත් අපි දිරිය කතාවක් වැඩසටහන තුළින් ඔබත් සමග එකතු වෙනවා. පසුගිය වැඩසටහන් තුළ අපි කතා කරමින් සිටියේ ආබ්‍රහම්තුමාගේ ජීවිතයෙන් අපේ ජීවිතයට ගන්නට පුළුවන් දිරිය ආදර්ශයන් සම්බන්ධයි. අද අපි තවත් සුවිශේෂී චරිතයකට එළඹෙනවා. ඒ තමයි ජාකොබ් කියන චරිතය. මම හිතන්නේ ජාකොබ් කියන චරිතය ඔබ හැම කෙනෙක්ම දන්නවා, හොඳට අහලා තියෙනවා. එයාගේ දස්කම් විස්කම් ඔබ හැමෝම දන්නවා කියලා මම විශ්වාස කරනවා. නමුත් අපි ටිකක් ගැඹුරව අපි මේ සම්බන්ධයෙන් කතා කරමු. අපි දන්නවා ඊසාක්ට හිටියා දරුවන් දෙදෙනෙක්. ඊසාක් හා රෙබේකා කියන මේ දෙදෙනාට තමන්ගේ පියාට වගේම දරුව හිටියේ නෑ. ඊසාක්ට අවුරුදු 60 සහ රෙබේකාට අවුරුදු 40 තමයි ඔවුන්ට නිවුන් දරුවන් ලැබෙන්නේ. ඒ නිවුන් දරුවන් කුස තුළම රෙබේකාට දැනෙනවා පුදුමාකාර අරගලයක ඉන්නවා. හේතුව ඔවුන් දෙදෙනාගෙන් කෙනෙක් හැම විටම මූලිකයා වෙන්නට උත්සාහ කරනවා. ඉස්සර වෙලාම කුසින් එළියට එන්නේ ඒසව්. ඒසව් තමයි පළවෙනි පුතා ඒසාග්ගේ. නමුත් ඒ වගේම ඒසව්ගේ විලුඹින් අල්ලගෙන තමයි ජාකොබ් එළියට එන්නේ. හරියට ඔයා යන්න එපා ඉස්සරහට මම යන්නම්, ඔයා ඉස්සර වෙලා ඉපදෙන්නට එපා, ඉපදෙන්න ඕනේ මමයි කියලා කකුලින් අදින්නට උත්සාහ කරපු වගක් සුපුවත තුළ අපිට ප්‍රකාශ වෙනවා. යම් කිසි විදිහකට මේ ජාකොබ්ගේ චරිතය ගැන අපිට උළුප්පල පෙන්වන්නට. ජාකොබ් කොහොම වෙතත් තමන්ගේ ගෙදර එයාගේ අම්මගේ ආදරයත් එක්ක රෙබේකා ටිකක් වැඩිපුර ආදරෙයි ජාකොබ්ට, ආදරයත් එක්ක ගොඩනගෙනවා. නමුත් ඒසව් දඩේ මේ ගිහිල්ලා සතුන් දඩයම් කරගෙන ඇවිල්ලා කන්න දෙනවා. ඒ වගේම ඊසාක්ගේ හිත අරන් තිබුණේ ඒසව්, පළවෙනි පුතා. ඉතින් ඒ නිසා මේ ගැටුම දිගටම තියෙනවා. මොකද ජාකොබ් උත්සාහ කරනවා කොහොම හරි තාත්තගෙන් තමන්ට ලැබෙන පවුලේ කොළුඳුලාට ලැබෙන තාත්තගේ ඒ ආශිර්වාදය, කොළුඳුලාට දෙන ආශිර්වාදය හරිම වැදගත්. ඒ ආශිර්වාදය තියෙනකොට, තාත්ත කෙනෙකුගේ ආශිර්වාදය ලැබෙනකොට ඊස්ට්‍රායල්වරු, එහෙම නැත්නම් ජුදා ජාතිකයන් විශ්වාස කළා තමන්ගේ තමන් තුළ ලොකු ශක්තියක්, ලොකු බලයක් ගොඩනගෙනවායි කියලා. මොකද බොහොම පැහැදිලිව උපදේශක හැවත් සිරක්පතේ ප්‍රකාශ කරනවා, පියෙකුගේ ආශිර්වාදයෙන් තම ගෘහයේ පදනම ශක්තිමත් වන්නාසේම මවකගේ ශාපයෙන් එම ගෘහයේ පදනම බිඳ වැටෙන්නේය කියලා. ඉතින් ඒ නිසා ජාකොබ් උත්සාහ කරනවා තමන්ගේ තාත්තගේ මේ කොළුඳුල් ආශිර්වාදය, තමන්ට දෙන කොළුඳුලාට දෙන ආශිර්වාදය ලබා ගන්න. ඉතින් කොළුඳුල් කමේ උරුමය තියෙන්නේ ඒ වුණාට ඒසව්ට. දවසක් ඒසව් එනවා දඩේ මේ ගිහිල්ලා, යාට හරි මහන්සි. ඒ එනකොට ජාකොබ් වෑංජනයක් ලෑස්ති කරලා තියෙනවා. මේක දකින ඒසව් බඩගිනි මහන්සි දෙකම ඇවිල්ලා ජාකොබ්ගෙන් ඉල්ලනවා. ජාකොබ් කියනවා, මං ඔබට මේක දෙනවා, හැබැයි ඔබ මට ඔබේ කුළුඳුල්කම දෙන්නට ඕන. මේ වෑංජනයකට කුළුඳුල්කම හුවමාරු කරන්නට තරම් ජාකොබ් කපටි, හරිම කුමන්ත්‍රණකාරී මනුස්සයෙක් බවට පත් වෙනවා. ඉතින් මේ ආකාරයෙන් ජාකොබ් නිතර නිතර උත්සාහ කරනවා තමන්ට මේ තාත්තගෙන් ලැබෙන ආශිර්වාදය අයිති කරගන්න. මේ ආකාරයෙන් ටික කාලයක් යනකොට තාත්තත් වයස්ගත වෙනවා, තාත්තට ඇස් පේන් නැති වෙනවා. ඉතින් ඒසව්ගේ තිබුණ විශේෂයක් අඳුනගන්න. ඒ තමයි ඒසව් සම්පූර්ණයෙන්ම මේ රෝම වලින් පිරීලා හිටියා. ලොම් වගේ මුළු ඇඟම,
විශේෂෙන්ම බෙල්ලහරගේ සහ මේ අත්හරිය ලොම් වගේ. එතකොට ඒසව්ගේ සුවඳින් සහ මේ ලොම්වලින් අඳුරගන්න හරි ලේසේ. හැමතිස්සෙම ඊසාක් ඒසව්ව අඳුරගන්නේ අතගාලා බලලා සහ කටහඬින් වෙන්නට පුළුවන්. ඉතින් කෙසේ වෙතත් මේ විදිහට කාලය ගත වෙනකොට තමන්ගේ පියා තීරණය කරනවා දැන් මගේ කුළුඳුල් ආශිර්වාදය මගේ කුළුඳුල් පුතාට ලබා දෙන්නට ඕනයි කියලා. එහෙම කියලා මේ පුතාට කියනවා ඔබ යන්න ගිහිල්ලා දඩයම් කරන්න, දඩයම් කරලා හොඳ එළුවෙක්ව මරාගෙන හොඳ මුවෙක්ව මරාගෙන ඇවිල්ලා හොඳ වෑංජනයක් පිළියෙල කරලා මං ගාවට අරගෙන එන්න, මං ඔබට අද මගේ ආශිර්වාදය ඔබට දෙනවයි කියලා. ඉතින් මේක අහගෙන ඉන්න රෙවේකා මොකද කරන්නේ? ඉක්මනින්ම තමන්ගේ පුතා වෙන ජාකොබ්ට ඇවිල්ලා කියලා එයාව සූදානම් කරලා බෙඩ්ලුවෙක්ව මරලා ඌගේ ලොම් අරගෙන තමන්ගේ පුතාගේ අත්වලටයි බෙල්ලටයි දාලා ඇඳුමක් අන්දලා ඒ වගේම ඒ බෙඩ්ලුව මස හොඳට රහට පිළියෙල කරලා ජාකොබ්ට දෙනවා මේක අරන් යන්න කියලා. ජාකොබ් අරන් ගිහිල්ලා ඉවර වෙලා මේක ඊසාක්ට දෙනකොට ඊසාක් අඳුරගන්නවා කටහඬින් මේ ඒසව් නෙමෙයි කියලා. ඒත් අතගාලා බලනකොට ඒ ඒසව්ගේ ඒසව්ට ගොඩාක් සමාන නිසා, ඒසව් වගේම නිසා අවසානයේදී ඊසාක් රැවටෙනවා මේ ඒසව් කියලා එයාගේ කුළුඳුල් ආශිර්වාදය ලබා දෙනවා. ඒසව් ගෙදර එනකොට සියල්ලම සිද්ධ වෙලා ඉවරයි. එතකොට ඒසව්ට පුදුමාකාර දුකක් වේදනාවක් අඬනවා වැළපෙනවා. ඔයාට තියෙන එක ආශිර්වාදයක් විතරද මටත් ආශිර්වාද කරන්න කියලා. නමුත් ඒ ආශිර්වාදයේ කුළුඳුල්ලාට දෙන ආශිර්වාදය වගේ නෙමෙයි. මේ ආශිර්වාදය ලබා ගත්තයින් පස්සේ ජාකොබ්ට තවදුරටත් ගෙදර ඉන්නට බැරි වෙනවා. මොකද ඒසව් හොඳටම දුක හිඳිලා තරහා ගිහිල්ලා සිටින නිසා රෙබේකා මොකද කරන්නේ? මෙසපොතේමියාවේ තමන්ගේ ඥාතියෙකුගේ ගෙදරකට මෙයාව පිරත් කරනවා. ලාබාන්ගේ නිවසට ජාකොබ් යනවා. ගිහිල්ලා එතන ලාබාන්ගේ ගෙදර වැඩ කරනවා. එතකොට ලාබාන් කියනවා මම ඔබගෙන් නිකන් වැඩ ගන්නෙ නැහැ. ඒ නිසා ඔබ කියන්න ඔබට අවශ්‍ය දේවල් මම දෙන්නම් කියලා. නමුත් ලාබාන් කියනවා එහෙමනම් ඔබේ දියණියව මම සරණ පාවා ගන්නට කැමති දෙවෙනි දියණියව, බාල දියණියව, මොකද මම ඇයට පෙන් බඳිනවා. ඒ නිසා ඇයව මට සරණ පාවා ගන්න ඉඩ දෙන්න කියලා. එතකොට ලාබාන් කියනවා එහෙනම් අවුරුදු 7ක් ඔබ සේවය කරන්නට ඕන. හොඳයි, අවුරුදු 7ක් ඒ ආදරය නිසා සේවය කරනවා. නමුත් ජාකොබ් බලාපොරොත්තු වුණු විදිහට ලාබාන්ගෙන් තමන්ගේ දෙවෙනි දියණියව ලැබෙන්නේ නැහැ, පළවෙනි දියණියව ලැබෙනවා. ඒ නිසා තව අවුරුදු 7ක් ජාකොබ්ට සේවය කරන්න සිද්ධ වෙනවා දෙවෙනි දියණියව ගන්නට. කොමාරි මේ ආකාරයෙන් මේ විදිහට සිද්ධ වෙනකොට අවසානයේදී මේ සියල්ල අවසන් කරලා එයා ආදරය කරපු මේ දෙවෙනි දියණියව සරණ පාවාගෙන ජාකොබ් ලාබාන්ගේ නිවසින් පිට වෙනවා තමන්ගේ දරුවන් එක්කම. පිටවෙලා ඇවිල්ලා ජබොක් කියන මේ ස්ථානයට ඇවිල්ලා එතන තියෙන ගඟක් එතනින් එතර වෙන්නට ඕන. මේ එතර වෙන්නට නම් තමන් මුලින්ම තමන්ගේ බිරිඳව, තමන්ගේ දරුවන්ව, තමන්ගේ සියලුම තමන් අරගෙන ආපු තමන්ගේ වස්තු ඔක්කොම එගොඩ කරලා ඉවර වෙලා මොකද කරන්නේ? එයා මෙගොඩ නවතිනවා තනියම. ඒ නවතිනකොට බොහොම ලස්සන සිද්ධියක් වෙනවා ප්‍රේමන්තේ. ඒ සිද්ධිය තමයි දෙවියන් වහන්සේ ජාකොබ් එක්ක පොරබැදීමක් ඇති කරගන්නවා. පොරබැදීමක්. ජාකොබ් එක මේ ඇති කරගන්න පොරබැදීම ජාකොබ් ශක්තිමත්, බලවත්. ඒ නිසාම ජාකොබ් එක්ක මේ පොරබැදීම කරන දෙවියන් වහන්සේ ජාකොබ් කොයිතරම් උත්සාහ කළත් දෙවියන් වහන්සේගෙන් ඈත් වෙන්න ඒ අවස්ථාවේදී දෙවියන් වහන්සේ ඉඩ දෙන්නේ නැහැ. ජාකොබ්ව අල්ල ගන්නවා. අවසානයේදී මොකද කරන්නේ? ජාකොබ්ගේ මෙතන උකුල් ඇටේට ගහනවා. උකුල් ඇටේ කියලා කියන්නේ අපේ ශරීරයේ ශක්තිමත්ම ප්‍රදේශය. උකුල් ඇටේ මොකක් හරි විදිහකින් කැඩුනොත් එහෙම අපිට ඇවිදින්නට බැරි වෙනවා. පැන්නොත්
ඇවිදින්න බැරිවෙනවානි සමහර වෙලාවට අපි දකිනවා අපේ වයසක ආච්චිලා සීයලා වැටුනම උකුල්ලටේ බිඳෙනවා උකුල්ලටේ පනිනවා එහෙම වුණාම ඇවිදින්න බැහැ මොකද සම්පූර්ණ අපේ කාය ශක්තිය රැඳිලා තියෙන්නේ අපේ කකුල් දෙකින් නේ අපිට හිටගෙන ඉන්න පුළුවන් වෙන්නේ මේ උකුල් ඇටේ තිබෙනා වූ ශක්තිය තුලින් එතකොට මේ උකුල් ඇටේට පහර දෙනවා කියන්නේ එයා දුර්වල වෙනවා එයා දුර්වල වෙනවා ඒ දුර්වල වෙලා එයා ඇදගෙන වැටෙනකොට තමයි එයාගේ ජීවිතේ එයා කරපු දේවල් ඒ වෙනස් වීම එයා තුළ ඇති වෙන්නේ. ඒ ඇති වෙනවත් එක්කම තමයි ඒ වැටීමත් එක්කම තමයි දෙවියන් වහන්සේ ජාකොබ්ට කතා කරලා කියන්නේ මෙතෙන් පටන් ඔබ ජාකොබ් නොව ඔබ ඊශ්‍රායෙල් කියලා. You are called Israel. Israel කියලා කියන්නේ ඒ ඊශ්‍රායෙල් කියන වචනේ තේරුම ප්‍රේමවන්තේනි God may prevail. දෙවියන් වහන්සේට ඉඩ දෙනවා. දෙවියන් වහන්සේ ආක්‍රමණය කරනවා. දෙවියන් වහන්සේ තමයි ඊට පස්සේ ක්‍රියා කරන්නේ. I surrender myself to the Lord. The one who surrenders, the one who gives to the Lord. එහෙම නැත්නම් අපි කියනවා දෙවියන් වහන්සේට තමන්ගේ ජීවිතය අරන් යන්න ඉඩ දෙන පුද්ගල ඊශ්‍රායෙල්. එතකොට මේකේ ගැඹුරු God may prevail. එතකොට මේ අවස්ථාවේදී තමයි දෙවියන් වහන්සේ ජාකොබ්ව ස්පර්ශ කරන්නේ. මේ අවස්ථාවේදී තමයි දෙවියන් වහන්සේ ජාකොබ්ව නැවත වතාවක් නැගිටවන්නේ. කොයි අවස්ථාවේදීද? ඒක තමයි හරි වැදගත් වෙන්නේ. ජාකොබ්ගේ ජීවිතය දිහා අපි බලනකොට ප්‍රේමවන්තේනි. ගොඩක් වෙලාවට ජාකොබ්ගේ ජීවිතයේ තිබුණේ කපටිකම් නේද? ප්‍රෝඩාවන්, වංචාවන්. ඊතර අවස්ථාවක ජාකොබ් එනකොට ඒසව් මග ලුහු බඳිනවයි කියලා දැනගත්තම තමන්ගේ දේශයට එන්න කලින් තමන්ගේ පියාගේ දේශයට එන්නට කලින් සියලු විධිවිධාන යොදලා එතනදිත් ඒසව්ව රවට්ට ගැනීමක් කරනවා පගාවක් වගේ දීලා. පුදුම විදිහට මේ වගේ මේ බොහොම සටකපටිකම් තිබුණු මිනිස්සෙක් ජාකොබ් කියලා කියන්නේ. මේ සටකපටිකමත් එක්ක ජාකොබ් ජීවිතේ මේ එනකොට මේ එන අතරමඟදී සම්පූර්ණයෙන්ම බිඳ වැටීමකට ඇදගෙන වැටීමකට ලක් වෙනවා. ජාකොබ්ට දෙවියන් වහන්සේ මූණට මූණ චැලෙන්ජ් කරන අවස්ථාවක්, අභියෝග කරන අවස්ථාවක්. ඒ අවස්ථාවේදී ජාකොබ් වැටෙනවා. ජාකොබ් දුර්වල වෙනවා. ඒ දුර්වල වෙන අවස්ථාවේදී තමයි ජාකොබ්ව දෙවියන් වහන්සේ ආක්‍රමණය කරන්නේ. දෙවියන් වහන්සේ ජාකොබ්ව ගන්නේ. දෙවියන් වහන්සේ ජාකොබ්ව ශක්තිමත් කරන්නේ. දෙවියන් වහන්සේ ජාකොබ්ව බලවත් කරන්නේ. එහෙම නැතුව ජාකොබ්ට සියල්ල තියෙද්දී ජාකොබ්ගේ සියලු දේවල් හරියාකාරව යද්දී ජාකොබ් ජීවිතේ මේ දේවල් ඔක්කොම සිද්ධ වෙද්දී නෙවෙයි ජාකොබ්ගේ ජීවිතේ බැරි වෙන අවස්ථාවේදී ජාකොබ්ගේ ජීවිතේ අතාරින අවස්ථාවේදී ජාකොබ්ගේ ජීවිතේ ඇදගෙන වැටෙන අවස්ථාවේදී තමයි දෙවියන් වහන්සේ ජාකොබ්ව කරනන්නේ. ඒක තමයි ලස්සනම අවස්ථාව. මේක අපි තේරුම් ගන්න ඕන ප්‍රේමවන්තේ. ජාකොබ් කියන මේ සුවිශේෂී චරිතය අපේ ජීවිතේට ඇත්තටම දිරි ආදර්ශයක්. එයාගේ සටකපටිකම් නෙමෙයි. හැබැයි එතනින් පස්සේ ජාකොබ්ගේ ජීවිතේ සැබෑ වෙනසක්. ජාකොබ් දෙවියන් වහන්සේ තුළ යැපෙන්නට පටන් ගන්නවා. එතන ඉඳන් තමයි දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් කියන මේ ජාතිය ගොඩ නගන්න පටන් ගන්නෙ. එතකොට ජාකොබ් තමයි ඊශ්‍රායෙල් වරුන්ගේ නිර්මාතෘවරයා. දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් කියලා God may prevail. මෙතැන් පටන් දෙවියන් වහන්සේ මම ඔබව ගන්නවා කියලා දෙවියන් වහන්සේ ප්‍රකාශ කරපු දා. මම ඔබව අරගෙන යනවා. මම ඔබව පාලනය කරනවා. මම තමයි ඔබේ ස්වාමියානන්. මගේ ස්වාමීත්වය ඔබ තුළ මම විද්‍යාමාන කරනවා කියන කාරණාව ජාකොබ්ට අවබෝධ වෙන්නේ වැටෙන්නේ මේ අවස්ථාවේ. හොඳයි ප්‍රේමන්තේ. මේ තමයි ජාකොබ්ගේ ජීවිතය. අපේ ජීවිතයේ දෙසට අපි හැරෙමු. ජාකොබ්ගේ ජීවිතයේ යම් යම් අවස්ථාවන් වල තිබුණා වූ සංසිද්ධීන් අපේ ජීවිතවලත් තියෙනවා. අපේ ජීවිතවලත් අපි උත්සාහ කරනවා යම් ආකාරයකට යම් විදිහකට ජාකොබ්ගේ ජීවිතයේ තිබුණ ආකාරයට අපේ ජීවිතවලත් සටකපටිකම් තියෙනවා.
අපේ ජීවිතවලත් අපි සමහර වෙලාවට අනිත් අයව ප්‍රෝඩා කරනවා, අනිත් අයව මුලා කරනවා, අනිත් අයට වංචා කරනවා, අනිත් අයගේ දේවල් කඩා වඩා ගන්න උත්සාහ කරනවා. මේ දේවල් අපි හැමෝගේම ජීවිතේ තියෙනවා. මට වාසියක් වෙනවා නම් මං ඒ දේ කරන්න උත්සාහ කරනවානේ. ඒක සාමාන්‍යයෙන් අපේ ජීවිතවල තියෙනවා. නමුත් වඩාත් වැදගත් වෙන්නේ මේ ජීවිතය තුළ දෙවියන් වහන්සේව අපිට බොහොම සමීපව අත්දකින්න බෑ. දෙවියන් වහන්සේව ඔබටයි මටයි අත්දකින්නට පුළුවන් වෙන එකම සුවිශේෂී අවස්ථාව තමයි මගේ දුර්වලකම තුළ, මගේ ඇදගෙන වැටීම තුළ, මගේ අසරණකම තුළ, මගේ තනිවීම තුළ, මගේ කොන්වීම තුළ. ඒක තමයි හරිම ලස්සන අවස්ථාව. මේ ළඟදී මට මං දන්න හිවල ප්‍රේමවන්තයින් ඔවුන්ගේ ජීවිතයේ ලස්සන ගමනක් එන පවුලක්, ලස්සනට ජීවත් වෙන පවුලක්. මේ ජීවිතයේදී තමන්ගේ ජීවිතය තුළ ඔවුන්ට දෙවියන් වහන්සේ ලස්සන දායාදයක් දෙන ඔය දරුවෙක්. මේ දරුවත් එක්ක ඔවුන් ජීවත් වෙන අවුරුදු 7යි දරුවට. දරුවට අවුරුදු 7ක් වෙලා තියෙද්දි තමයි ඔවුන්ට තව දරුවෙකුගේ දරුවෙක් ලැබෙන්නට ඉන්නවා කියන සුපුවත ඔවුන්ට ලැබෙන්නේ. ඉතින් ඒගොල්ලෝ හරියට සතුට වෙනවා. මාස දෙකක් තිස්සේ ඒගොල්ලෝ ඒ දරුවා වෙනුවෙන් සූදානම් වෙනවා. ඒ දරුවාව මේ ලෝකයට පිළිගන්න ලෑස්ති වෙනවා. ඇඳුම් මහනවා. තාත්තටත් හරිම සතුටුයි, අම්මටත් හරිම සතුටුයි. ඒ වගේම ඉතින් ඒක සතුට දෙනවා. දරුවෙක් ලැබෙනවායි කියන්නේ කොහොමත් පවුලකට හරි සතුටක් ඇති වෙන අවස්ථාවක් නේ ප්‍රේමවන්තෙන්. ඉතින් මේ ආකාරයෙන් මේ අම්මා මේ තාත්තා අහිංසක ලෙස මේ විදිහට සතුට වෙනවා. ඉතින් එතකොට පෙන්තකෝස්ත දිනේ ලැබෙනවා මේ ශුද්ධාත්මා ආගමනය. එතකොට ඒගොල්ලෝ එදා අර්ධරාත්‍රික මෙහෙකට යනවා. ගිහිල්ලා මේ විදිහට දෙවියන්ට ආඥා කරනවා, ස්තුති කරනවා. පහුවදා ඒගොල්ලන්ට යන්න දෙනවා ડોක්ටර් කෙනෙක් ගාවට. පහුවදා ඒගොල්ලෝ ડોක්ටර් කෙනෙක් ගාවට ගියාම එකපාරට ડોක්ටර් කියනවා දරුවගේ හදවත නැවතිලා, දරුවා හරියට වැඩිලා නැහැ. ඒ නිසා අපිට මේ දරුවව ගර්භාෂයෙන් අයින් කරන්න වෙනවා. හරිම අනපේක්ෂිත අවස්ථාවක පුදුමාකාර ඇඳගෙන වැටීමක්. ජීවිතේ වැටෙන්න පුළුවන් අන්ත අසරණ වැටීමක්. ලොකු බලාපොරොත්තුවක් ජීවිතේ තියාගෙන හිටපු. නමුත් ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය. ඒගොල්ලෝ තුල තිබුණා ඒ දෙන්න තුළම, ඒ අම්මා තුළ තාත්තා තුළ ඒ දෙන්න තුළම තිබුණා දේව ආදරය සහ දේව සංරක්ෂණය පිළිබඳ ලොකු විශ්වාසයක්. ලොකු විශ්වාසයක්. මේ පොරබැදීමට දෙවියන් වහන්සේ මාව ගන්නවා. මට දැන් මේ පොරබැදීම කරන්න බෑ. නමුත් දෙවියන් වහන්සේ තුළ මට මේ පොරබැදීම කරන්න පුළුවන්. අඬනවා. නමුත් ඒ ඇඬීම තුළ පවා ඒගොල්ලන්ගේ මුවින් ප්‍රකාශ වෙන්නේ නෑ ෆාද, දෙවියන් වහන්සේ අපිට කරන්නේ යහපතක් විතරමයි කියලා. ඔවුන්ගේ මුවින් නික්මෙනවා දෙවියන් වහන්සේ හැම දෙයක්ම කරන්නේ හොඳකට. ඒ නිසා මේ අවස්ථාවේදී අපිට දෙවියන් වහන්සේ දරුවෙක් නැති වුණා නේ. දෙවියන් වහන්සේ අපිට දරුවෙක් දුන්නේ නැති වුණත් මේ අවස්ථාවේදී අපිට දෙවියන් වහන්සේ දරුවෙක් දෙනවාමයි කියන විශ්වාසය තුළ මේ කාරණාවට බොහොම ශක්ති සම්පන්න ලෙස ආත්ම දිලියකින් මුහුණ දෙන අවස්ථාවක්. මේ වගේ සිද්ධීන් අපේ ජීවිතයේ ඕන තරම් තියෙනවා ප්‍රේමන්තේ. මම මේ ඔබලත් එක බෙදාගත්තේ එක සිද්ධියක් විතරයි. එතකොට ජාකොබ්තුමාගේ ජීවිතය වගේම අපේ ජීවිතයත් හැමදේම යහපත්ව තියෙද්දි අපි මොන දේ කළත් නේ, අපි මොන වැරද්ද කළත්, මොන හොඳ දේ කළත් අපේ ජීවිතයේ අපි සරුසාර වෙනකොට, ශක්තිමත් වෙනකොට, බලවත් වෙනකොට, අපේ ජීවිතයේ මේ විදිහට අරගෙන යනකොට, හැමදේම සුඛිත මුඛිත වෙලා තියෙනකොට, හැමදේම අපිට බොහොම සුඛෝපභෝගීව අපේ ජීවිතය යනකොට අපිට දෙවියන්ව ඕනේ නැහැ. එතකොට අපිට තියෙන්නේ වෙනත් අවශ්‍යතාවන්. අපිට තියෙන්නේ වෙනත් දේවල් අපේ ජීවිතේ. හැබැයි කවදා හරි මතක තියාගන්න ප්‍රේමවන්තෙනි, අපි ජාකොබ් තුමාව දෙවියන් වහන්සේ උකුල් ඇටයට ගහලා වැට්ටුවා වගේ සමහර වෙලාවට උන්වහන්සේගේ මහා ප්‍රබල වූ හස්තය අපේ ජීවිතවල අත්දකින්නට අපිවත් උන්වහන්සේ වටන්නට පුළුවන්. අපිවත් උන්වහන්සේ යම් කිසි විදිහකට බිඳ දමන්නට පුළුවන්. අපිවත් උන්වහන්සේ යම් පොරබැදීමක අපේ ජීවිතවලට අවබෝධයක් දෙන්නට ඕන නිසා උන්වහන්සේ අපිවත් ශක්තිමත් කරලා බලවත් කරන්නට පුළුවන්. ඉතින් ඒ නිසා අපේ ජීවිතය තුළත් උන්වහන්සේට අපි කැප වෙන්නට ඕන. උන්වහන්සේට අපේ ජීවිත දෙන්නට ඕන. ජාකොබ්ගේ ජීවිතයේ දෙවියන් වහන්සේ ඊස්රායෙල් කියලා තෝරාගත්තයින් පස්සේ හැම තිස්සෙම ජාකොබ් තමන්ගේ ජීවිතය තුළින් දෙවියන් වහන්සේට හැමදේම දෙනවා.
එක තමයි ලස්සනම දේ ප්‍රේමවන්තයෙන්. ඉතින් ඒ නිසා අපිත් පුරුදු වෙන්නට ඕන. අපිත් මේක අයිති කරගන්නට ඕන. අපිත් මේක දැනගන්නට ඕන. අපේ ජීවිතේ අපි ඇදගෙන වැටෙනකොට, අපේ ජීවිතේ අපිට බැරි වෙනකොට, අපේ නොහැකියාවන් තුළ ස්වාමීන් වහන්සේ අපිත් එක්ක ගමන් කරනවා. උන්වහන්සේ අපේ ජීවිතවලට මහා ප්‍රබල ශක්තියක්, මහා ප්‍රබල බලයක් අපේ ජීවිත තුළ ජනිත කරනවා. ඒ ජනිත කිරීම හරිම වැදගත් වෙනවා. ඉතින් මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, මේ අද දවසේදී ජාකොබ්තුමාගේ චරිතය තුළින්, මේ දිරිය චරිතය තුළින් අපිට පිළිබිඹුවෙන එකම දේ තමයි අපිට අපේ උද්දච්චකම්, අපේ දේවල් කොච්චර තිබුණත්, තාන්න මාන්න වතුපිරි වස්තුව මේවා මොන තරම් අපිට තිබුණත්, එක නිමේෂයකින් මේ සියල්ලක්ම නැති වෙලා අපිට කඩාගෙන වැටෙන්න පුළුවන්. ඒ කඩාගෙන වැටීමේදී අපිට ඉතුරු වෙන එකම ශක්තිය තමයි දෙවියන් වහන්සේගේ ශක්තිය, දේව ශක්තිය. ඒ ශක්තිය තුළ අපිට ඕනම දෙයක් කරන්නට පුළුවන්. ඒ ශක්තිය තුළ අපේ ජීවිතය දැනගන්න, ජයගන්නට පුළුවන්. ඒ ශක්තිය තුළ අපේ ජීවිතයේ අභියෝගයන් වලට මුහුණ දෙමින් අපේ ජීවිත දෙවියන් වහන්සේට ප්‍රසන්න කරගන්නට පුළුවන් ප්‍රමාණයක්. ඒ නිසා අපි අදිෂ්ඨානයක් ඇති කරගමු. ජීවිතයේ දුකක් එනකොට, වේදනාවක් එනකොට, ප්‍රශ්නයක් එනකොට, කරදරයක් එනකොට, අසනීපයක්, රෝගයක් එනකොට නේද හැමතිස්සෙම හිතන්නේ, හැමතිස්සෙම අපේ ජීවිතේ අනේ අනේ අපොයි කිය කිය ඉන්නේ නැතුව දේව සංරක්ෂණය ගැන විශ්වාස කරමින් ජාකොබ්තුමා වගේ දෙවියන් වහන්සේත් එක්ක මේ පොරබැදීම කරන්නට තරම් බලවත් වූ මිනිසෙක් වුණා වගේ නේ. අපිටත් ස්වාමින් වහන්සේගේ ශක්තිය, බලය අපි ඉල්ලමු. අපේ ජීවිතවලත් ජාකොබ් වගේ ධීරිය චරිතයක් වෙමින් ස්වාමින් වහන්සේ තුළ අපේ ජීවිත අරගෙන යන්නට සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙන ජනතාවක් වෙමු. ඔබ සැමට ජේසු පිහිටයි.